බුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියනවා. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියන නිසා මම ඕන වෙලාවක විදර්ශනාමේ ප්‍රීතියෙන් විදර්ශනමය පස්සද්්‍යයෙන් මංජීවත්වයෙනවා. මට භියක් සකස් වෙන්න ඇයි බුදුරජාණන් වහන්සේ කියලා තිෙනවා. යමෙක් මං කියන ගොදුරුබිමේ ජීවත්වෙනවා නං මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා. එනිසා මට බියක්නෑ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා මගේ ජීවිතයට වග කියනවා කියලා. හට දවස ක්සිජන නැතිවෙලා ම මැරු අපපුවත් වනාත් හෙට දවසේ ඇඳත් නැතිවෙලා රෝහලක් නැතිවෙලා මහපාරකමං ඇ පොහත් වනාත් මට බියක් නෑ බුදුරජාණන් වහන්සේ සහතික අදීලතියෙනවා. ඔබ සතර සටිපට්ානය කෙන ගොදුරුබිමේනන් ජීවත්තවෙෙන්නේ අරියඥාන මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා. ඒ විශ්වාසය මට තියෙනවා. නමුත් ඒ විශ්වාසය ඔබට ඇතිකරගන්න දසමෙකින්වත් බැරිකක් නැහැ. නමු ඔබඒ ශ්වාසට එන්න ඇැත්තං අපිට කරන්න දෙයක් නැහැ. එනිසා ඔබේ විශ්වාසට එන්න. ඒ විශ්වාසට ඇවිල්ලා මේ ලෝකයේ තුළ සිද්ධ වෙනම දේ. කොරෝණා විනාසය තුළ මේ ආසියා කරේ මේ ලෝකයේ තුළ සිද්ධ වෙනදේ. අතීත අකුසල් සංස්කාරයන් විපා කියය නිසා මේ සිද්ධ වෙන කුසල් වියරුව ඔබ තවත් සංස්කාර රැස්කිරීම මුදෙසා උපයෝගී කරගන්නපා. සංස්කකාරර් රැස්කිරීම මුදෙසා උපයෝගී කරගන්න පපා. මේ වෙන්න වූ වියරුව සංස්කාරවියරුව ඔබ සංස්කාරයන්ගේ නිරෝධය උද්දෙසාම යොමු කරගන්න. නිරෝධය උද්දසාම කරගන්න. මරනාානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඔබට ආවිුෂ දීර්ඝ කරගන්න තියන සුන්දර භාවනාවත්තමයි මරනා නුස්සතය කියන්නේ. ඔබට ජීවත්වෙන් අවශ්‍යනං. ඔබට කොරෝණාවෙන් මිය නොයා ජීවත්වයෙන් අවශ්‍යනං. කොරෝණ කුසල ෝබේ ජීවිතයටට එන්න අවස්ථාව නොදී නිරෝගීවින්න අවශ්‍යනං අන්න බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා සත රේෘ්දිපාද වැඩිෙන සුන්දර භාවනාවත්තමයි, මරණා අනුස්සතය කියන්න කියලා. එනිසා මේ මොහොතේ ඔබේ ී මරණය කිට්ටුවට ගන්න. මරණේ කිටවුවට ගන්න ජීවිතේ මරණයෙන් ඇත්‍රදාන්නෙපා. අනාගත පංචුපා දානස්කන්ද බලාපොරොත්තු තුළ හිරවෙලා ජීවත්ව එන්නපා හදිසියේ මලත් විනාසේටමයි යන්නේ. එනිසාත් මරණය ඔබේ ජීවිතේ කිටුවට ගන්න. මරණයේ ජීවිතේ කිට්ටුවට ගනිද්දේ ඔබ ධර්මයට ගොඩක් ලං වෙනවා. ඔබ මරණයේ ජීවිතේයට ඈතට දානවනං. ඔබ මරණ බයෙන් ජීවත් එෙනවනම් අනේ මටනං මරණය එන්න එපා කොරෝණාවන්න එපා කියයා විසරුණු හිතෙන් ඔබ ජීවත් එෙනවාවනම් බියෙන් ජීවත්වෙනවාවනං. ඔබ මරණය ඔබේ ජීවිතෙන් ඇත දානවා. ඔබ මරණය ඔබේ ජීවිතයෙන් ඇතට දාන්න ඈතර දාන්න ඔබ. අධර්මයට ලංගවෙච්ච කෙනෙක් බවටයි පත්ව වෙන්නේ. මරණයේ ජීවිතේ කිට්ටුවට ගන්න. මරණයේ ජීවිතයට කිට්ටුවට ගන්න දෑස් දෙක පියාගෙන දකින්න. ඔබේ ජීවිතය මලකඳක් කරලා නුවනින් දකින්න. ඔබේ ජීවිතේ මළකඳක් කරලා නුවනින් දකින්න. අර පොලිතින් නුරේක ඔතලා. අ මහත්තුරු හතර පස්නනේ කොසවාගෙන ගිහිල්ලා රාධාහනයේ දාලා පුච්චනවා නුවනින් දකින්න. මරනා නුස්සතිය ජීවිතය කිට්ටුවට ගන්න මේ ජීවිතය නිත්‍ය වූ සංස්කාරයක් නෙමේ සංසාරයේ අතීතයේ මම්මැරුණ වෙලාවේ මං ගොඩ ගැහුවා වූ මළකදන් ගොඩ නුවනින් දකින්න. මනුස්්‍යයෝ වෙලා තිරිසන් සත්තු වෙලා ප්‍රේතියෝ වෙලා නිනිසත්තු වෙලා සුරයෝවෙලා දෙවියෝවෙලා බ්‍රහ්මයෝවෙලා මං ගොඩ ගැහුවා වූ මලකඳන් අතීත මලකඳන් ගොඩ නුවනින් දකින්න. මට ගිජ්ජකූට පරවතයට වඩා විශාල මළකඳං ගොඩක් පේෙනවා. දේනේ සංසාරයේ මං මේසා මළකඳං ගොඩග හල තියෙනවා. මම දෑස් දෙග පියාගෙන දකිනු අයිදා විශාලා නුවර මගේ මලකඳ කුණුවෙලා විනාසවෙලා මහපොලෝට පස්සුන මළකදත් ම මේ මොහොත දකිනවා. ඒ වගේ සංසාරයේ ගිජ්චකූට පර්වතේයට වඩා විශාල මළකදං ගොඩග හල තියෙනවා අනේ මේ ජීවිතයත් මළකදක්මයි. මේ ජීවිතයත් කවදාහරි දවසක මලහදක් වෙලා මේ බාහිර සතර මහා ධාතුුවට මුහ වෙනවා ඔබේ ජීවිතය මරනාානුස්සතියෙන් දකින්න. ඔබේ ගෙදරඉන්න පිරිස ඔබේ අම්ම තාත්තාන් අගිමල්ලි සාම්පුරුෂයා සාමිදියනිය මේ සෑම කෙනෙක්ගෙම ජීවිත මරනාානුස්සතියෙන් දකින්න. ඒ සෑම කෙනෙක්ම මියගිහිල්ලා අර දර සෑයවල් මතගිනි අරගෙන ඒ සිය ලුප පූපයන්. සතර මහා ධාතුවටම මුහුවෙනවා දකින්න පංහතුනේ. ඔබට මේ මරනානුස්සතිය ගැන කියන්නේ ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට අරංයන්න. ඔබට මරනාානුස්සතිය ගැනමං කියන්නේ. ඔබට නිරෝගීභාවයෙන් දීර්ඝාශ පිරිි ජීවිතයක් ලබල දෙන්න. ඒ නිසා මරණානුස්සතියයටට ඔබ බියවෙන්න පා. මුලින් ඔබ දෑස් දෙක පියාගැන මරනාානුස්සතිය තුළෝ ඔබේ ජීවිතය විසිරෝල දකින්න ඔබේ ම්මල කද. මහ පොලවේ වැතිරිලා තියෙනව වනින් දකින්න. ඔබේ ගෙදර ඔබේ අම්ම තාත්ත නංගි මල්ලි දවා දරුවෝ මේ සෑැප කෙනෙක්ගේම මලකඳන් ගෙදර විසිරිලා තියෙනවන් වුවනින් දකින්න කොරෝනාා හැදිල ඔක්කම මැරිලා. ඔබේ ගමට හිතේ යොමු කරන්න මුළු ගම මලකඳන් ගොඩක් කොතනකත් මනුස්සරූපයක් පනපිටින්න ැහැ. ඔබ මුළු ගමේම ඉන්න මනුස්්‍යයෝ මලකඳන් කොඩක් හැටියට දකින්න ඒ මළකඳන්. දර සෑවල්ලල ගිනිගන්න අනුවනින් දකිින් ඔබ දැන් ඉන්දියාව සුන්දර අදැකම්තිනවා අසුන්දර දේවල්ලුනත්. මළකදන් ගොඩ ගෙබ්ගහිලාර පුච්චන දාස් ගනන් ගිනි ජාලාවන්ගේෙන් දැන් ඔබේ නිවසත් ඔබේ ගමත් ඔබ දකින්න කොතනකුවත් මනුස්්‍යරූපයක් නෑ පංවතුනු සිියල්ල මැරිලා. ඊළඟට ඔබමුළු නගරෙම හිතයොමු කරන්න. නගරෙ සෑම මනුස්සෙක්ම මලකදක් කොට දකින්න. නගරේ දාස් ගනන් දසදාස් ගනං, දර සෑවල්ලො ලාර මිනි ගිනිගන්නවා ඔබ නුවනින් දකින්න. ඉළඟට මුළු රටම හිතයොමු කරන්න. මුළු රටේම ජනතාව! එකම ගිනි ජාලාවක් හැටියට දකින්න. මලකදං ලක්ෂගානක් කෝටිගානක්. සෑම නගරේගම උතුර ගත්තත් නැගෙනහිර ගත්තත් බටහිරගත්තත් දකුණ ගත්තත් වයඹ ගත්තත්. මේ සෑම නගරේකම දකින්නේ. මළකදන් මයි පිංහතුනි. මලකඳන් මයි විසාලාවක් මයි අපි දකින්නේ. තැන් තැන්ගොල ගිනිගන්න මලකඳන්. තැන් තැන්ගොල සත්තු කඩාගෙන කන මලකඳන්. තැන් තැන්ගොල මලයක්කුය මලයක්ෂණියෝ වහවැටනු මලකඳන් කුණු ගඳ ගහනයේ පරිසරය නුවනින් දකින්න දැම්මුළු රටම මළකඳන් ගොඩක් විතරයි. ඔබේ ජීවිතයත් මළකදක් මයි පිංහතුනි. සුන්දර මරනාානුස්සතිය ජීවිතයට එකතු වෙන්නේ. සතරේඩදි පාද ජීවිතයෙන් මෝදු වෙනවා ඔබ ඊළඟට ලෝකේට හිත යොමු කරන්න. ඉන්දිියාවට හිතේ යොමු කරන්න ඇමරිකාාවටීන්ද යමු කරන්න රෘුසියාවට චීනයට පකිස්ථානයට මේ ලෝකෙටම හිතති යොමු කරන්න. ඒ සෑමත් හැනම මළකදන් ගොඩක් ඔබ දකින්නේ. පිය විස්සිහිඇන් ජීවත්වෙන මනුස්සෙක් නෑ පිංවතුනිි දර සෑයවල් ලක්ෂ ගණන් කෝටි ගනංගහලා. අර සියලුම ජීවිත පිච්චි පිච්චි, පිච්චි පිච්චි මහපොලවේ සතර මහා ධාතුුවට මුහුවෙනෑටින් ුවනින් දකින්න. සමහර මළකදං කුණුවෙලා ගඳගහලා. අර මලයක්කු යක්ෂණයු ඇවිල්ල මේවා අරක්කරගෙන සුවස්සේ බුක්තිමවිදිින හැති නුවනින් දකින්න. තෙරි සංසත්තුූ ඇවිල්ල මේවා කඩාගෙන කනවා නුවනින් දකින්න. මුළු ලෝකෙම පිංගතුනේ මරනාානුස්සතිය තුළ දැං ඔබතියලා සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන ගොදුරුබිම බුදුරජාණන් වහන්සේ ඔබට වග කියන ගොදුරුබිම. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියනෝ පංහතුනි. ඔබ මෙතෙන්ට ඇවිල් අනං ඔබට පුළුවන්නම් මෙතෙන්න්ට හිතාරගෙන එන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ජීවිතයට වග කියනවා. බුදුරජාණන් වහන්සේ සහතිකය ඔබට දෙනවා. එනිසා ඔබ දැන් ඔබේ ජීවිතයේ මරණයක් කරලා දැක් අමක් අදක්. ඔබේ පවුලේ සියලු දෙනාම මලකදන් කරලා දැක්කා. ඔබේ ගමේ සියලු දෙනාම මලකදන් කරලා දැක්කා. ඔබේ නගරේ සියලු දෙනාම මළකදන් කලා ඔබේ රටේ සියලු දෙනාම් මලකදන් කලා දැන් ඔබ ලෝකෙට යනවා මුළු ලෝකෙම මලකදන් ගොඩක්. දාස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දර සෑවල්ලොල ගිනිිගන්න මළකදන් ගොඩක් පියවිසිහිය තියෙන කෙනෙක් දකින්න නෑ ඔබ දී්‍ය තලවොලට හිතියයොමු කරන්න. දසිතේයාමේ නිම්මාන්රතිය පරණනිම්මිත වසවත්තිය තාවතින්සය චාතුරර් මහාරාජිකය පිංහතුනීමේ සස්්‍රීක දිවව්‍ය තල හයේසිියලූම දෙවියන් මලකඳක් කරල දකින්න. සක්‍ර දෙවියන් මළකඳක් කල දකින්න සුජම්පතිය මළකඳක් කල දකින්න. සතරවරම් දෙවියෝ මළකඳක් කල දකින්නර වසවර්ත දිව්‍ය පුත්‍රයා මාර දිව්‍ය පුත්‍රයා මාර දූතියන් තන්හා රතිී රගායේ මාර සේනාවෝ. පිහතුනේ මලකදක් කළ දකින්න. දැං ඔබටඒ සස්්‍රීක දි්‍ය සැල සියල්ලෙම දෙවියන්නෑ පිංහතුනේ. දිව්‍ය සඥා නෑ බට දැම් මනුස්ස සංඥානෑ මළකඳක්මයි මරනානුස්සතියක් මයි. සියලු සංස්කාරියෝ අනිත්‍ය මයි මේ රූපය අනිත්‍ය භාවේ මයි ඔබ දකින්නේ. ඉළඟට ඔබ බ්‍රක්්ම තලවොල්ට හිතියයොමු කරන්න. අර රූපාවිච්චර අරූපාාවච්චර බ්‍රහ්මතලා නාගාමී බ්‍රක්්මතලවයින බ්‍රක්්මයෝ මරනානුස්සතියෙන් දකින්න. මලකදන් කරල දකින්න. එරමිනිිය ගොතාගෙන වැඩසිටින සක්මන් කරමින් වැඩසිටියේ බ්‍රහ්මයෝ මළකදක් කරල දකින්න. මහපොළුවේ වැටිලා කුණුවෙලා නරක්වෙලා ගිනිගන්නා වූයේ මළකදන්වුවනින් දකින්න පින්වතුනී දැංගඔබ. බවාත්‍රේම මලනානුස්සතියෙන් දැකලා. බවාාත්‍රේම සත්‍යයෝ මරනානුස්සතියෙන් දැකළ කොතනකුුවත් ඔබට පුද්ගල සං්ඥාවක් ජීවමාන සං්ඥාවක් කොතනෙකුවත් නෑ. මනුස්ස ලෝකේ කොතනකුවත් ජීවමාන සං්ඥාවක් නෑ මළකඳන් ගොඩක් මයි පිච්චෙන ආදාහනාගාරයක් මයි දිව්‍ය තල ගත්තත් දිව්‍ය මළකඳන් ගොඩක් මයි, බ්‍රක්්මතල ගත්තාත් බ්‍රක්්ම මලකඳන් ගොඩක්මයි සතරාය ගත්තත්. බල් අන්ගේ හරකුන්ගේ අලියන්ගේ කොටින්ගේ මලකදංගොඩක් පමණක්මයි. ප්‍රේත ලෝක අසුරලෝක නිරේගත්නත් මේ සියල්ලෙ මොබ දකින්නේ මලකදංගොඩක් පමණක්මයි. බවාත්‍රයම පිංහතුනේ මරනා නුස්සතියෙන් දකිනවා. මේකයි ඇත්ත මේ කයි අතාාර්ථය මේ කයි ධර්මය ය රූපේ ඇලෙන්නෑ පින්හතුනේ. යා වේදනාවන් ටැලෙන් නෑ යා හඳුනාගැනීමල්ට ඇැලෙන් නෑයා සංස්කාරයන් ටැලෙෙන් නෑ. එයා විඤ්ඥානයන්ට බැඳෙන් නෑ රූපය මමේ කියල ගන්නන්නේ නෑ මගේ කියල ගන්නෙ නෑ මගේ ආත් මේ කියල ගන්නෙ නෑ. මේ රූපය අනිත්‍ය වූ මරනානුස්සතියක් නං. මේක අයිති ගින්දරට නම් මේක අයිති මහපොලොවට නම් මේක අයිති බාහිර සතර මහා ධාතුුවට නං. මේ රූපය ඇසුරෙන් සකස්වෙන සඥ්ඥා සංස්කාරයෝ විඤ්ඥානයෝ විඳීම් මමේ කියලයා ගන්නෙ නැහැ. මේ රූපය අනිත්‍යනම් මේ රූපය නිසා සකස්වෙන වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයෝ සැපයි සුබයි නිත්‍යයි යාත්මයි කෙලයා දකිින් නෑ පිංගතුනේ. එය නිරේ තුරුවම මුළු ලෝක කියම මරනා අනුස්සතිය තුළ දකිනවා. ඒ මරණ කුණුවෙලායේ මලකදන් කුණුවෙලා. ඒය මලකඳන් ගිනි අරගෙන බාහිර සතර මහා ධාතුවටම මුහ වෙනවා දකිනවා. එයා මුළු. මනුස්සලෝකේ දිව්‍යලෝකයේ බ්‍රක්්මලෝකයේ සතරාපායේ සියලූම සත්ව රූප පිංහතුනි.ඒය අධ්‍යාත්මික රූපයන් බාහිර රූපයට බාහිර පටවිධාතුවට, බාහිර සතර මහා ධාතුවට මුහු කරල දකිමින්, නිරේතුරුව මෙයා රූපය කරේ තියන තුෂ්ණාවසියුම් කරගන්නවා. ඒ රෝපය කරේ තියෙන තුෂ්නාව මරාධානෝ අජීවිතේන් පිංහතුනේ දැං ඔබ මොහොතක් හිතන්න. මේ ආකාරයෙන් ඔබ මරනානුස්සතිය තුළ ජීවත්තයෙද්දේ. ඔබට කොරෝණාව මතකින් ගිරිිහිලා තියෙන්නේ. ඔබට පංච නීවර්ණයන් නැතිවෙලා ජීවිතයෙන් තියෙන්නේ විදර්ශනාත්මක සක්ව බොජ්ජන්ගයන් වැඩිල තියෙන්නේ ප්‍රීතියතුළ ලොබ ජීවත්වෙනවා. පස්සද්ධියතු ලොබ ජීවත්වෙනවා. ඒ වගේ මිහිත සමාධිමත. ධර්මයේ උපේක්ෂාව විදර්ශනාත්මක පේක්ෂාවට ඔබේ හිතාරගන්න දක්ෂයි පිංහතුනේ එනිසා ඔබහිතන්න අකුසලයක් විපාකට එන්නේ. අකුසලේ විපාකට එන්නේ බුදුරජාණන් වහන්සේගේ වරදින්න මේ ධර්මරත්නයේ වරදින්න මේ සංගරත්නය වරදින්නෙමේ. ඔබ බුදුරජාණන් වහන්සේට අතීතයේ අකීකරුණ නිසා මයි. ඔබට මේ අකුසලේ විපාකට එන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරපු. ගොදුරුබිම ඔබ හැරගිය නිසා මයි එනිසා මේ අකුසලේට තෙරුවන් වර්ධකරුණුණෙමේ මේ අකුසලේට සංඝයා වරදුකරුණ ුණෙමේ ධර්මය වර්ධකරුණුණෙමේ මේ අකුස්සලය වර්ධකරු ඔබ මයි එනිසා ඔබ නිවැරදිවෙන්න. මාර්ගය මේ මහෝත් එත්තියෙනවා විවරව එනිසා කරුණාකර මේ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතේයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ මරණේට වග කියන. බුදුරජාණන් වහන්සේ ඔබේ ධර්මානුකූල සැපේට වග කියන බුදුරජානන් වහන්සේ ඔබේ ඇලීම් ගැටීම් ොളලින් തොර උතුම් විදර්ශනාත්මක උපේක්ෂාවට වග කියන මේ ගොදුරු බිමට ඔබේන්න මරනාානුස්සතියෙන් මුළු ලෝකම දකින්න අනිත්‍යවදේ අනිත්්‍ය හැටියට දකින්න මරනේට අයිතුූදේ මරණය හැටියටම දකින්න සංස්කාරයන්ගේ කුරිල් ස්වභාාවය සංස්කාරයන්ගේ කුරිදුු ස්වභාවය ඇටියට දකිමින් පින්වතුනි අකුසලයට ලෝකයේ තිබෙන්න හැරලා ඔබ කුසල් ලකුසල් දෙයාකාරයේ සංස්කාරයන්ගේ මිදී බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් සුන්දර දරුවෙක් වෙන්න කියන කාරණය තමයි මෙවැනි ව්‍යාසනයන් තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට අපිට කියන්න තියෙ ලවනා.